ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම ඉලෙක්ට්‍රොනික ડોක්ටර් YouTube channel එකට අපි දැන් බලමු මේ TV එකක් හම්බෙලා තියෙනවා අබාන්ස් මේ TV එක බැක් ලයිට් එක ඔන් නැති කේස් එකක් තියෙන්නේ ඉතින් මේක රිපෙයාර් කරන්න කියලා කොහොමද කියලා බලමු මම දැන් මේකට සප්ලයි කනෙක්ට් කරනවා सप्लाई कनेक्ट कर पाम रोपे ने टीवी को ऑन साउंड एनवा मैं कभी दें चेक कर गंडो ना हरी तो बैक लाइट के बैठ करना दिखला मामा होंदा टेली थी ना टॉर्च का तीर बालना वाला टेली ना थी ऐतुलें डिस्प्ले के बैठ करना वाल पेन मेदन डिस्प्ले बेटा ना बैक लाइट बेटा गिरा दिन तीर बैक लाइट बेटा हरी एम बैक लाइट सप्लाई एना गिराई दिन तीरने के रू दाल पेन मेक मेदन नो सिग्नल की बैठना मे अन गलवला टीवी की कवर गलव गंडूना एक वाल लेसी मेरे गंडकुलवा वीट पास माम मेके वाल पेन मेतन टीवी बोर्ड के तमें मेक मे बोर्ड के मे एलईडी कनेक्ट की कनेक्ट लगता दिन का चक्कर कं दी मेन मे केबल समहट मेतन कड़ी तीन पुलवा बल्ब बोल्टेना तीन डैमेज तीन तीर बोर्ड बल्ब मत डैमेज ना पेन की इतना मेक कैरला तीन पुल संहार्ट मेक गल बल्डना पेन तीन इतना अपसटैक नैकड़ता पेन इतना वोल्टेज मैं टीवी की ना एलजी वाला अबांस की ना मोटर लेके ना इन वोल्ट हतलिस देखा कोगे अडू मैंने हतली हतलिस देखा अतर प्रमाण है तमें तेरे ने एक चेक कर बांध रहे तेरे वोल्टेज जगह मत गिरा इन मैं कनेक्टरे दाना पैट रतुपाट इन तीन ने सुधुआ रेगा रीना वोल्ट तीन ने मैं का पावच करना गुड़ा के लाट डिजिटल मल्टीमीटर पावच करना एक मैं हरी टमा वोल्टेज बला गंड बोलो मैं के रीना वायर का मैं कलुपाट का धन वायर रतपाटक वाट पेन वोल्ट हतली हक गेनवा किसी अवलकना वोलटेज की वोलटेज हरी दम चक्कर दी बैक लाइट मंगतने की पार्टी तुनाक इतरी मेके मे बोर्ड मेन बोर्ड परस्में गलव स्पीकर गलव इतने गलवें मेदपत्ते तीन इवगलवें स्पीकर उसपूह अतवा मेन मे कनेक्टर परस्य गलव मेक मे स्पीकर मे गलव मे आना तीर्थी वाल स्पीकर कंपलवा मेन मे अनेट गलवे मेतन तीन उन्नट मतलब बोर्ड की आना तुनाई उन्न मु वायर के संबंध कल तीन वायर आना हर अक्की परस्य मे केबल टी गल मे बोर्ड अयंकर कंटोना मतदा एलसीडी टीवी मे रिपेर करना गुडक इलाट अतट अर्थ दागंड मेवल मगल मन संबंध मे कनेक्टर हिमीट गलव परस्में मेक मे समहट गलवदीन मेतन नमन मे बोर्ड टग्गा कड़ना मेक मे एलईडी बल्ब सप्लाई दम्मे की एनटी गल मेन मे दी बोर्ड गलो इंकर मत मेका पोडर अमारी मैं एका वीडियो कर मम्मी वेरटी करें मम्मी पोड परस्य करें
මෙතන මේ ඔයාලට පේන ඇති මේ ස්පීකර්ස් මේ මෙතන උස්සපු ගමන් අතට එනවා. ඒකේ වයරුත් මේ මෙතන මේ ටේප් කරලා තියෙන ටිකත් මම එහෙම ටේප් වලින්ම ගලව ගන්නවා. මම දැන් ස්පීකර් දෙක අයින් කර ගන්නවා. දැන් මේ ඩිස්ප්ලේ එක ගලවන්න ඕනේ. මෙන්න මේ මෙතන තියෙන මේ යට රිබන් එක එක වැඩි අල්ලන්න අර එහෙම කරන්න නමන්න එහෙම යන්න එපා. මොකද මේ එක ගොඩක් සියුම්. මේකෙන් ගැලවුනොත් එහෙම ආයේ මේ ඩිස්ප්ලේ එකක් දාගන්න වෙනවා ඔයගොල්ලන් ටීවී එකට. මේකේ මේ වටේ තියෙන ඩිස්ප්ලේ එකේ සයිඩ් එක යන ඒ ටික ඔක්කොම ගලව ගන්න ඕන. මේ ඒ කියන්නේ ඩිස්ප්ලේ එකට සම්බන්ධ ඉස්සරහ කවර් යන ටික එක ඒ ටික ඒ ගලවලා තමයි ඉස්සරහ කවර් එක ගලව ගන්න තියෙන්නේ. වටේම තියෙනවා මේ වගේ යන ටිකක්. සමහර වෙලාවෙ මේ වැඩිපුරම තියෙන සමහර වෙලාවෙ ක්ලිප් තියෙනවා. ඒවා පන්න ගන්නත් පුළුවන්. වලට වෙන ටික වටේම තියෙනවා යන. මේක මම ඩිස්ප්ලේ එක ගලව ගන්න මේ මං ගේ ඇතුළට ටීවී එක අරන් එනවා. නැත්තම් මේ මෙතන වැඩ කරන තැන මේක ගලවලා ඩිස්ප්ලේ එක තියන්න බෑ මෙතන. මෙන්න මෙතන පරිස්සමෙන් මේක නමා ගන්න නැත්තම් එහෙම මේ මෙතනින් කැඩෙන්න පුළුවන්. මම දැන් මෙතනින් උස්සනවා. උස්සපුවාම ඔයාලට පේනවා ඇති ඩිස්ප්ලේ එක. ඩිස්ප්ලේ එක වෙනම ගැලවිලා එනවා. මම දැන් ඩිස්ප්ලේ එක බැක් ලයිට් එක තියෙන බෝඩ් එකෙන් ගලවගෙන ඉවරයි. මේ තියෙන්නේ මේකේ අපි වටේ තියෙන මේ කවර් එක ගලව ගන්න ඕන. දැන් මෙතනින් පොඩි මේ මේ ලොක් වගේක් තියෙනවා. ඒ ලොක් ටික පන්න ගත්තට පස්සේ ඔයාලට මේ ප්ලාස්ටික් කවර් එක ගලව ගන්න පුළුවන්. වටේම තියෙන ටික ගලව ගන්න ඕනේ නම් හැමින් සැරේ පන්න ගන්න කලබල නැතුව. මේ ගලවලා අයින් කරපුවාම මෙන්න මේ විදිහට ගැලවිලා අයින් වෙනවා. ඇතුළ බලපෑම් පස්සේ මෙන්න මේ විදිහට තමයි බල්බ් ටික තියෙන්නේ. ඉතින් මම මේ සුදු පාට කොලෙත් ගලවලා අයින් කර ගන්නවා. මේ මේක තමයි ලී විහිදෙන්න දාලා තියෙන්නේ. මේක නම් අලවලා තියෙන්නේ. ටිකක් පරිස්සමෙන් ගලව ගන්න. සමහර වෙලාව නම් අලවලා නැතුව ඇති. පොඩි ක්ලිප් වගේක් ගහලා තියෙන්නේ. මේක නම් අලවලා තියෙන්නේ මේ යට තියෙන තහඩුවටම. හයියෙන් අදින්න බෑ මේ පරිස්සමෙන් ගලව ගන්න. ඩබල් ටේප් ගහලා තියෙන්නේ. වල් පේන ඇති LED බල්බ් එකේ ස්ට්‍රිප් එකේ දාලා තිනවා. දානරින මාක් කරලා තිනවා. ඉතින් ඔයාලට LED බල්බ් ඕන නම් චෙක් කරන්න තියෙන උපකරණයක්. ඒක කනෙක් කරලා බල්බ් චෙක් කරගන්න පුළුවන්. ගොඩක් කට්ටිය ගාව ඒ උපකරණ නැති හින්දා මම කියලා දෙන්නම් බල්බ් එකෙන් බල්බ් එක චෙක් කරන ක්‍රමය. ඉතින් සාමාන්‍ය මල්ටිමීටරයකින් චෙක් කරන්න පුළුවන්. වෝල්ට් 3 බල්බ් එකේ ඉඳලා 6 බල්බ් එක දක්වා මල්ටිමීටරෙන් බල්බ් එක සපෝට් කරනවා. මම මේක මේ X10 වලට දාගෙන තමයි චෙක් කරන්නේ ස්කේල් එක. මම මෙතන ඉඳලා චෙක් කරන්න පටන් ගන්නවා. මේ LED එකේ මෙතන ධන කියලා තියෙනවා. මෙතන ඍණ කියලා තියෙනවා. ඉතින් මේ එතකොට LED එකට සම්බන්ධ වෙලා තියෙන පළවෙනි ධන එක. එතකොට ඒ පැත්තට මම මල්ටිමීටර එක පින්නක් තියාගෙන අනිත් පැත්තේ වාඩි වෙනදි මෙතන පොඩි තිතක් තියෙනවා. ඒකට මම තියලා බලනවා. එතකොට ඒ LED එක වැඩ කරනවා. ඒ වගේ මේ හැම මෙන්න මේ LED හැම එකම ওই දෙපැත්තේ තියෙනවා 32ක්. පොඩි ඩොට් දෙකක් තියෙනවා. ඒකේ තඹ තහඩුව ඇඳපු එකේ පේනවා ඇති. සමහර වෙලාවෙ ඉරි කැලලක තඹ තහඩුව වගේ මාක් කරපු එක තියෙනවා. මේ ඉතින් ඔයාලට මේක ටෙස්ට් කරපුවාන් පස්සේ LED බල්බ් කිහිපයක් ඔයාලට බල්බ් චෙක් කරන විදිහ නිකම්ම අල්ල ගන්න පුළුවන්. මේක සරලම විදිහට තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මේ ඕනම කෙනෙකුට හදා ගන්න පුළුවන් විදිහට ආධුනික කෙනෙකුටවත් හදන්න පුළුවන් වෙන මේ විදිහට තමයි කියලා දෙන්නේ. මේක මම ලොකු විදිහට කියලා දෙන්න ගියා නම් එහෙම ඔයාලට මේ වැඩේ කරන්න ඉපා වෙනවා. මේක කම්මැලි නැතුව චෙක් කරන්න. මොකද ඔයාලට පිච්චිච්ච බල්බ් ටික විතරක් මාරු කරගත්තොත් බල්බ් පටියකට යන ගාණ ගොඩක් අඩු කරන්න පුළුවන්. සමහර වෙලාවට 1200 ඉඳලා එක පටියක් රුපියල් 3500 4000 වෙනකල් වගේ මේ ඒවට යනවා මිලකට. ඉතින් ඔයාලට කියලා දෙන්නම් ඒ වගේ ලොකු මුදලක් වියදම් කරන්න නැතුව මේ ඉතාම සුළු මුදලකට හරි
එහෙම නැත්නම් නිකන් වගේ මේක හදාගන්න ක්‍රමයක් තමයි මම මේ කියලා දෙන්න යන්නේ. වාල්ට් පේනවාදී මම මේ චෙක් කරන බල්බ් ගොඩක් ඒවා වැඩ කරනවා. කලබල නැතුව හිමින් සැරේ චෙක් කරගන්න. වලට මේ බල්බ් එකට එක බල්බ් එකක් ගන්න වෝල්ටේජ් එක වලට හදා ගන්නත් පුළුවන්. බල්බ් ටික සම්බන්ධ කරලා තියෙන විදිය බලලා සීරියස්ද පැරලද්ද කියලා බලලා වලට එන වෝල්ටේජ් එක බෙද්දට පස්සේ බල්බ් ප්‍රමාණය වලට ගණන් හදා ගන්නත් පුළුවන්. මම ඒක හදන විදිය වෙනම කියලා දෙන්නම්. ඒක වෙනම පාඩමක් කරද්දි මම කියලා දෙනවා. LED බල්බ් එක ක වැඩ කරන්නේ නැත. ඒක තමයි වැඩ කරන්නේ නැති බල්බ් එක කියලා මට නම් හිතෙන්නේ. මේ බල්බ් එක තමයි අන්තිමට චෙක් කරන්න තියෙන්නේ. ඒකත් වැඩ. මෙන්න මේ බල්බ් එක නම් වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ දැන් මම ඔයාලට මල්ටිමීටරේ තියලම් පෙන්නන්නම් මෙතෙන්ට. මේක වැඩ කරන්නේ නැහැ. මේ බල්බ් එක වැඩ කරන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති. මම මේ වැඩ කරන්නේ නැති බල්බ් එක මාක් කරගන්නවා. නැත්තම් මටත් මේ බල්බ් ටික අතරේ ওই බල්බ් එක අමතක වෙනවා. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මේ LED බල්බ් 21 ගලවන්න තියෙන්නේ මෙන්න මේ බල්බ් එක විතරයි මාරු කරන්න තියෙන්නේ. ඉතින් මම මේකට පාවිච්චි කරනවා මේ වගේ පරණ අයින් කරපු LED පටි එක වැඩ කරන එක කෑල්ලක් මම කපා ගන්නවා. කපාගෙන තමයි මේකට සම්බන්ධ කරගන්න යන්නේ. මේකත් පරණ LG අයින් කරපු TV වල අයින් කරපු එකක බල්බ් පහක් විතර පිච්චි එක ඉතුරු වෙච්ච තුනක් තමයි මේ තියෙන්නේ. මම කියලා දෙන්නම් ඔයාලට දැන් මේ බල්බ් එක වෙනුවට මේ බල්බ් එක සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. මේකේ බල්බ් එකේ මම ගහ ගන්නවා ධන ඍණ මේ පැති දෙක මාක් කර ගන්නවා. මොකද මම දැන් හයි කරන බල්බ් එකෙත් ධන ඍණයි හරියටම බලලා මේකට සම්බන්ධ කරගන්න ඕනේ. නැත්තම් බල්බ් එක වැඩ කරන්නේ නැහැ කියලා ඔයාලා දන්නවා. දැන් මම මේ එක්සෝතලයක් පාවිච්චි කරලා මේක කපා ගන්නවා. මොකද බල්බ් එක හීට් සිංක් එකත් එක්කම මම කපා ගන්නෙ මට ලේසි හින්දා. මොකද මම බල්බ් එක ගලවලා ඒකට දාන්න ගියොත් එහෙම මට සෑහෙන මහන්සියක් මේ කරන්න වෙනවා ඒ වෙලෙට. මතක තියාගන්න මෙතන මම මේ විදිහට කැපුවට ඔයාලා මෙතන තියලා කපා ගන්න එපා. මොකද මේකේ කුඩු වැටෙනවා මේ TV එකට. එතකොට ඒ ටික පිහදන්න මතකුනොත් එහෙම ඒක ඇතුලේ මේ ඇල්මිනියම් කුඩු රැඳිලා තියෙන හින්දා. මෙන්න මේ ප්‍රමාණයට තමයි බල්බ් එක සම්බන්ධ කරගන්න ඕනේ. මම මේ බල්බ් එක පරණ එක ගලවන්නේ නැතුව මම අවසාන මොහොත දක්වා තියාගන්නවා. හේතුව තමයි මේ බල්බ් එක සම්බන්ධ කරගන්න ඕන පරණ බල්බ් එක තියෙන තැනටමයි. නැත්නම් අර ඔයාලට මතක ඇති ගෑවුව සුදුපාට මේ කොළ බැක් ලයිට් එක සම්බන්ධ කොළයක් එක සම්බන්ධ කරගන්න බැරි වෙනවා. නැත්නම් සම්බන්ධ කරද්දි බල්බ් එක තියෙන තැන වෙනස් වුනහම මේ කරදර වෙනවා. අරකේ පොඩි රවුමක් කපලා අයින් කරන්න එහෙම වෙන හින්දා මම මේ LED එකේ ධන ඍණය චෙක් කරගන්නවා. මම දැන් මේක හොඳට සූර ගන්නවා ඊයන් තියාගන්න පුළුවන් ගන්නට. ඔයාලත් මේ කියත් පටියක් වගේ එකක් පාවිච්චි කරන්න. හැබැයි හොඳට මුවාත්ත තියෙන එකක් පාවිච්චි කරන්න එපා. මොකද සුද්ධ කරද්දි මේ තඹ තහඩුවත් එක්ක කැපිලා මේ ඇතුලේ තියෙන ඔයාලගේ මේ මේ බල්බ් එකේ ඇතුලේ තියෙන පිටිපස්සේ තහඩු වෙනකල් මේක හීරෙන්න පුළුවන් හින්දා. දැන් මම මේ බල්බ් එක තියලා බලනවා මේ දෙපැත්ත මාක් කරගන්නව නෑ මේ බල්බ් එකට සම්බන්ධ කරගන්න.
හරියට මාක් කරගත්ත පස්සේ ඔයාලට පුළුවන් හරියට මේ බල්බ් එක මෙතනටම තියලා පාසන්න. දැන් මම මේ මාක් කරගත්ත තැනට පිටිපස්ස එහා පැත්තෙන් දෙපැත්ත ඌර ගන්නවා බෝඩ් එකේ. එතනට තමයි මං මේ බල්බ් එක සම්බන්ධ කරගන්නේ. පොඩ්ඩක් හොඳට ඌර ගන්න නැත්නම් ඊයන් තියාගන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ වීඩියෝ ඔයාලගේ යාළුවන්ට බලන්න ෂෙයා කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳනම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලට මේ වගේ වීඩියෝ තවත් බලන්න ඕන නම් ටීවී රිපෙයරින් කරන ඒවා, එතකොට ඉලෙක්ට්‍රොනික පිළිබඳව, ඉතින් channel එක subscribe කරලා තියාගන්න. දැන් මං ඌරගෙන ඉවරයි මේක. දැන් මේකට මං ඊයන් තියාගන්නවා. හොඳට ඊයන් තියාගන්න මේ මේ බල්බ් එක පෑස්වට පස්සේ නැවත ගැලවෙන්නේ නැති වෙන්න. මොකද මේ බල්බ් එක පෑස්වට පස්සේ ගැලවුණොත් එහෙම ආයමුරු ටීවී එකම ගලවන්න ඕන, ඩිස්ප්ලේ එකත් එක්ක ගලවන්න ඕන. ඔයාලට මේ බල්බ් එක නැවත දාගන්න. මම මේකට පාවිච්චි කරනවා දෙපැත්තට පාස් ගන්න 104 වයර් එකක් අරගෙන. ඒක මේ කම්බිය තමයි මම ගන්නෙ. හේතුව තමයි ඒක මේක හොඳ තඹ තියෙන කම්බියක්. ඒක තමයි මම මේකට සම්බන්ධ කරගන්නේ මේක පාස් ගන්න. වල සාමාන්‍යයෙන් මේ දුර හිතා ගන්න පුළුවන් මේ එන ප්‍රමාණය පොඩි ප්‍රමාණයක දුරකින් ද මේක මම මෙතන තියලා හොඳට පාස් ගන්නවා. ඔගොල්ලන් පාස් ගන්න කලින් මේකේ මේ කම්බියටත් හොඳට ඊයන් තියලා බල්බ් එකේ පාස් කරන තැනටත් හොඳට ඊයන් තියලා තියාගන්න. තියලා මම දැන් මේක පාස් කරනවා. එතන හොඳටම පාස් ගන්න. දැන් මම බලලා ඕන දුර බලලා මෙතනින් කම්බිය කපලා අයින් කරගන්නවා. අයින් කරගෙන අනිත් පැත්තට පාස් ගන්නවා. ඉතුරු කොටස තෙන්ට තියලත් හොඳට ඊයන් තියාගන්න. ගැලවෙන්නේ නැති වෙන්න හොඳට පාස් ගන්න. දැන් මම ඒ පැත්තත් බලලා දුර බලලා මෙතනින් කෑරලක් කපලා අයින් කරගන්නවා. දැන් මම මේක පාස් කරගෙන ඉවරයි දෙපැත්තම. මෙතනට තියලා ඊයන් තියාගෙන ඉවරයි. දැන් මම කරන්නේ මෙතන මේ මේ කොන් දෙකට ඊයන් තියා ගන්නවා පාස් ගන්න ඕන තැන් දෙකට. ඔයාල මේ බල්බ් එකේ පැත්ත මාරු කරගන්න එපා. හොඳට මතක තියාගන්න ධනා ඍණයි මාරු කරගන්න එපා. ඒක මාක් කරලා තියාගත්තත් කමන්නේ එන පැත්ත. දැන් මම මේ බල්බ් එක ගලවනවා. ඔයාලට මේක මොනවාරි කියත් පටියක් ඔය පාවිච්චි කරලා ගලවන්න පුළුවන්. මේක පොඩි ගම් එකක් දාලා අලවලා ඇත්තේ. මේක නංගල වണ്ട අමාරුයි. දැන් ඔයාලට පේන ඇති පොඩි LED බල්බ් එකක් තියෙන්නේ. ඉතින් මම මේ LED බල්බ් එක මෙතනින් කඩලා මයින් කරනවා පිච්චිලා තියෙන හින්දා. ආයි මට ඒ LED බල්බ් එකෙන් වැඩක් නැති හින්දා. එතන මම මෙතන සුද්ධ කරගන්න හොඳට. මෙතන හොඳට සුද්ධ කරගන්න මතක තියාගන්න එතන මේ තියෙන බල්බ් එකේ තහඩු දෙකත් එක්ක අයින් කරගන්න. ඊට පස්සේ ෂෝට් සර්කිට් බලන්න එතන මේ අපි ඊයන් එහෙම එතන අපි තියාගත්තට පස්සේ එතන අතර සුද්ධ කරගත්තට පස්සේ බලන්න ඊයන් රැඳිලා තියෙනවද කියලා. ඊයන් රැඳිලා තිබ්බොත් මෙතන ෂෝට් වෙනවා. ඒ හින්දා හොඳට සුද්ධ කරගන්න එතන. ඔයාලට මෙතන මේ බල්බ් එක දැන් අලුතෙන් බල්බ් එක සම්බන්ධ කරද්දී ඒක තහඩුවේ ගෑවේ කියලා හිතනවනම්
ඔයාලට පුළුවන් මේක උඩින් ටේප් කෑල්ලක් ගහගන්න. මෙතන හොඳට සුද්ධ කරායන් පස්සේ මේක තහඩුවත් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. මේක එක පැත්තක් මගේ මේ බල්බ් එකේ කැඩලා තියෙන්නේ. ඒ කියන්නේ මම ගලවද්දි දන පැත්ත කැඩලා තියෙන්නේ. ඒ හින්දා මේ මට අවශ්‍ය වෙන්නේ නැහැ. මම මල්ටිමීටර් මේක බලනවා, චෙක් කරලා බලුවා. ප්‍රශ්නයක් නැහැ, ෂෝට් නැහැ. මම දැන් මේ බල්බ් එක මෙන්න මෙතන තියාගන්නවා. අපි ඉරිකෑල් දෙකක් ගහලා මාක් කරා මතක ඇති. එතෙන්ට මම ගානට ඉරිකෑල් දෙක තියාගෙන මේ වයර් දෙක දෙපැත්තට හදාගෙන දැන් මං පාස් කරනවා හොඳට. මේ දෙපැත්ත හොඳට පාස් කරගන්න. ඔයාලට ඊයන් මදි කියලා හිතෙනවා නම් හොඳට ඊයන් තියලා පාස් කරන්න. මන් දෙපැත්තම හොඳට පාස කරනවා. මේ පැතරත් මට මදි කියලා හිතෙන නිසා මම තව පොඩ්ඩක් කියන් තියා ගන්නවා. මේක පටි දෙක හරියටම කෙලින් තියාගන්න, නැත්නම් එහෙම මේ බල්බ් එකේ දුර වෙනස් වෙන්න පුළුවන්. බල්බ් එක ඉස්සරහට පස්සට යන්න පුළුවන්. ඔයාලට පේන පටි දෙක මේක එක සමානයි. දැන් දැන් මේක හෙලවෙන්නේ නැහැ, හොඳට පයිස්සලා තියෙන්නේ. දැන් මම මේ කොලේ දැන් මරවස මේක රිෆ්ලෙක්ටර් එක. ඔයාලට පේනද මේ බල්බ් එක ආය හොයන්න ඔබ බෑ. තිබ්බ විදිහටම ඒ විදිහටම තියෙනවා, තිබ්බ වගේමයි. දැන් ඔයාලට පේනවා ඇති ලොකු ගාණක් වියදම් කරන්න නැතුව සමහරට බල්බ් ළඟ තියෙනවා නම් රුපියලක්වත් වියදම් කරන්න නැතුව තමුන්ගේ ගෙදර තියෙන ටීවී එක තමුන් හදාගන්න විදිය. ඉතින් යාළුවෙකුටත් මේ වගේ උදව්වක් කරොත් ලොකු ගාණක් ගන්න එපා. මේ ඉතින් පොඩි ගාණක් රෙඩි කරලා දෙන්න පුළුවන් ඔයාලගේ මහන්සි විතරක් කරගෙන. ඊට පස්සේ මම මේ තිබ්බ විදියට මේ ටීවී එක හයි කරගන්නවා. පරිස්සමෙන් හයි කරගන්න හයි කරගන්නකොටත් මතක තියාගන්න. දැන් ඊගවට අපි ඩිස්ප්ලේ එක හයි කරනකොටත් පරිස්සමෙන් හයි කරගන්න. මේ මතක ඇතුව මේ ලොක් ටික ඒ තිබ්බ තැන් වලට හරියම දාගන්න. දැන් මම ඩිස්ප්ලේ එක මේකට සවි කරගත්තා. දැන් මේක මං මේ පෝඩ් එකයි මේ ටිකව මං හයි කරගන්නවා. ස්පීකර් දෙක ඇතුළු උපකරණ ටික. ඔයාලට මම මේක ස්පීඩ් කරලා යවන්නේ. මේක වැඩි ඉවර වෙන හැටි ඉක්මනට පෙන්වන්න. සවි කරන කෙච්චර අවශ්‍ය නැති ඉඳ ඔයාලට ඒක තේරෙන ඉඳ. මෙතන මම රිබන් එකට එන වයර් එකත් හයි කරගන්නවා. දැන් ඔයාලා මේකට බැලුවොත් සප්ලයි දෙනවා මම මේකට. ඔයාලා බලන්න දැන් ටීවී එක සාමාන්‍ය ඉතිරි වැඩ කරනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක තමයි ඉතින් ටීවී හදන ක්‍රමේ. ඒ කියන්නේ ලොකු ගාණක් විතරක් කරන්නේ නැතුව සුළු මුදලකින් තමුන්ගේ ගෙදර තියෙන ටීවී එක හදාගන්න ක්‍රමේ. නැත්තම් ඇත්තට මේ බල්බ් එක පාස් කරන්න නැතුව වලට බල්බ් එකට ඒ LED ස්ට්‍රිප් එකක් දෙනවා දාගන්න තිබ්බ. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් රුපියල් 1500 2000ක් වෙනවා. ඉතින් මගේ වීඩියෝ එක බලවට ගොඩක් ස්තුතියි. නැවත වීඩියෝකින් හම්බ වෙනකල් ආයිබෝවන්.